සුබූ දැස්සනක් ප්‍රාර්ථනා කරන ඔබට චන්දත් අරගෙන අලුත් සතියකුත්තාවා මැතිවරණ පිළිබඳව කතාව නැවත වතාවක් මතුවෙනවා. පළාත් පාලනය තිබිලා ඊට පෙර පළාත් සභාව ස්මතු වන ආකාරයක් දක්නට ලැබුණා. කතා ගොඩයි, එන්න බලන්න. අද අපි කොතනින්ද ආරම්භය ගන්න? ඔය කතා අතරේ විදුලි වර්ජන කතාවක් යනවා, ඒක දිග්ගැස්සෙනවා. අපි ඒ නිසා එතනින් ආරම්භය ගමු. අද දිවයින පත්තරේ ඒ සඳහා තබන සටහන, විදුලිය අර්බුදය දිග්ගැසේ, උපාලිද සේරම්, රසි වීරසිංහ සහ චමින්ද සිල්වලියන්. ඉංජිනේරු සහකාර සහ අධිකාරිවරුත් සටනට. ඉංජිනේරුවන්ට ගෙවන ලක්ෂ හාරසීය නවතනතෙක් වර්ජනය දිගටම පාරිභෝගිකයන් අපහස්ථාවයට පත් නොකර සේවයට එන්න ඇමති විදුලි වර්ජකයන් ගෙන්නිල්ලයි. කාරණා ගණනාවක් විදුලි අර්බුදයේ දිග්ගැස්සෙනවා. ඉංජිනේරු සහකාර සහ අධිකාරිවරුත් සටනෙක්ට එක්වෙනවා. ඉංජිනේරුවරුන්ට ගෙවන ලක්ෂ හාරසීය නවතනතෙක් වර්ජනය දිගටම කියනවා පාරිභෝගිකයන් අපහස්ථාවට පත් නොකර සේවයට එන්න කියලා ඇමති වර්ජකයන් ගෙන්නිල්ලනවා. ඇමති කරනේ ඉල්ලීම අපි ලංකාදීපයනොත් බලමු. අද ආපසු ආවොත් වර්ජනය කළ දින දෙකට වැටුප් සහිත නිවාඩු. ඇමති විදුලි වර්ජකයන්ට කියන්නේ රංජන් කස්තුරි ඉලියන්. වැඩ වර්ජනය අතහැර අද යළිත් සේවයට වාර්තා කරන්නේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා. ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. අදෙන් අද ආවොත් දින දෙකට වැටුප් සහිත නිවාඩු කියලයි ඇමති කියලා තියෙන්නේ. එතකොට එයිද? මේ අතරේ විදුලි අර්බුදය පිළිබඳව මවුබිම් පත්තරයේ කාරණා හතරක් ඔස්සේ තබන සටහන දැන්. විදුලි බල මණ්ඩල සේවක වර්ජනය සැපයුමට බාධාවක් නෑ, වර්ජනය අසාර්ථකයි. ඇමතිගේ චාරූපයක් සමගින් වාර්තාව. වෘත්තීය සමිති පැත්තෙන් අසාර්ථක නම් ආපසු එන්න කියන්නේ ඇයි කියලා අහනවා. නොරොච්චෝලෙත් එකතු වේ කියලා තවතැනක ලියනවා. හමුදාව කියනවා ඕනෑම වෙලාවක අපි ලෑස්තියි කියලා. විදුලි බල මණ්ඩල සේවක වර්ජනය ගැන එහෙමයි සටහන තබන්නේ අද මවුබිම් පත්තරේ. ආරම්භයට කතා කළේ විදුලිය කාරණාව. දැන් අපි පනත් කීපයකට යන් අතුරුදන් පනතෙන් ආරම්භ කළා විස්ස පැත්තටත් යන්න සූදානම් වෙනවා. මේ ලංකාදීපය අතුරුදන් පනතින් අතීතයට බලපෑමක් නෑ, බලපාන්නේ අනාගතයේ සිදුවන වැරදිවලට පමණයි. අගමැති කියන්නේ අංජුල මහීකයි පොල්පිති ගමසිට ලියන්නේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත් යටතේ කිසිවිටකත් අතීත වැරදි සඳහා දඬුවම් කළ නොහැකියයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පොල්පිති ගමදී පැවසූ පුවතක් වාර්තා කරන ආකාරය තමයි අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ අතරේ අද රිවිර පත්තරේ ඒ සමගම මෙන්න මෙහෙම සටහනක් දාලා තියෙන ආකාරයක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. පොල්පිති ගමදීම අග්‍රාමාත්‍යවරයා කළයි කියලා පත්තරේ ලියන සටහනක්. අතුරුදන් වූවන්ගේ කොමිසම නිසා තාජුදීන් එක්නැලිගොඩ සිද්ධිවලට නඩු පවරන්න බෑ. අගමැති කියන්නේ අකිලා නදීෂාන ලියන්. පත්තරෙන් අපි උපුටා ගන්නවා අතුරුදන් වූවන් පිළිබඳ සොයාබැලීම ගිවිසුම යටතේ එක්නැලිගොඩ හා තාජුදීන් ඝාතන සිද්ධි සම්බන්ධව කිසිවෙකුටත් නඩු පැවරිය නොහැකි අතර ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේදී නීතිය වෙනස් කළ නොහැකි බව, ඒ සඳහා අදාළ නීති පද්ධති වෙන වෙනම ස්ථාපිත කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ පුවතක් පත්තරේ වාර්තා කරන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබේ. දැන් අපි යන්න සූදානම් වෙනවා තවත් තැනකට. කොතනටද අපි දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ අතුරුදන් කතන්දරයටමයි. අද මවුබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මෙහෙමයි ලියන්නේ. අතුරුදන් ඌවන් ගැන කෙටුම්පත 21 ගේන්නේ නැහැ. වාර්තාව පළ කරන ආකාරයයි දක්නට ලැබෙන්නේ. ජනපතිගෙන් ඒකාබද්ධයට පොරොන්දුවක්. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම යන කර්තව්‍ය ඉටු කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පත ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයට පොරොන්දු වෙයි කියලා දානවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමු වී පෙරේදා සවස කරන ලද සාකච්ඡාවකදී ඉහත පොරොන්දුව ලබා දී ඇතැයි වාර්තා කරන ආකාරයයි මේ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මවුබිම් පත්තරේ දානවා අතුරුදන් වූවන් ගැන කෙටුම්පත 21 ගේන්නේ නැහැ කියලා. ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි දැන් හුවමාරු වෙනවා. එතන තියෙන්නේ 20.
ආණ්ඩුව විස්සාත හරේ රංජන් කස්තුරි එලියන් උතුරු මැද සබරගමුව නැගින්ද්‍ර සභාවල ඡන්ද කල්යාම නවති සියලුම පළාත් සභාවල ඡන්දය එකම දිනකදී පැවැත්වීමේ සහ උතුරු මැද සබරගමුව සහ නැගින්ද්‍ර පළාත් සභාවල මැතිවරණ කල්යාමේ විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය අත්හැර දැමීමට රජය තීරණය කර තිබේ මේ පුවත පත්තරේ වාර්තා කරන ආකාරය බලා ගන්න පුළුවන්කම ලැබෙනවා තවදුරටත් මෙහෙම ලියනවා පසුගිය අගෝස්තු මාස 3 වෙනිදා රාජ්‍ය ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ද ඇතුළත් කර තිබුණා. ආණ්ඩුව විස්සාත හරී. ඒ නිසා උතුරු මැදයි සබරගමුවයි නැගින්දරයි සභාවල ඡන්ද කල්යම නවති. ඒක කවද්ද තියෙන්නේ? අපි ඒක ගැන බලමු. ඒ අතරේ මෙන්න මේ කතාව තියෙනවා අද ලංකාදීපේ වාර්තා කළා. ඡන්දේ කල්දාන්න තවත් උප්පර වැට්ටියක් ගම්මන්පිල කියන්නේ ආරිරත්න රණබාහු ඉලියන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා පළාත් සභාව මැතිවරණ කල්දැමීමට ආණ්ඩුවේ සැලසුම වැරදි ගොස් ඇති නිසා ඒ වෙනුවට එම මැතිවරණයේ කල්දැමීමට වෙනත් කුමන්ත්‍රණයක් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ලංකාදීපයට සඳහන් කිරීමක් කර තිබෙනවා. ඔහු කියන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා පළාත් සභාව මැතිවරණ කල්දැමීමට ආණ්ඩුවට සැලසුමක් තිබුණා. ඒක වැරදිලා ගිහිල්ලා තියෙන. ඒ වෙනුවට එම මැතිවරණයේ කල්දැමීමට වෙනත් කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරත් වෙනවා කියලා. මේ අතරේ මැතිවරණ කොමිසමේ සභාපති දිනයක් පිළිබඳ කතා කරනවා පළාත් සභාව මැතිවරණයට. පළාත් සභා තුනක් තියෙන්නේ නේද? ඔව්, උතුරු මැදයි සබරගමුවයි නැගෙනහිරයි. විශ්ව සම්මත නොවුනහොත් පළාත් සභා තුනේ ඡන්දය දෙසැම්බර් 9 වෙනිදා මැතිවරණ කොමිසමේ සභාපති කියන්නේ. ඒ වාර්තාව අද ලංකාදීපයේ අරගෙන එන ආකාරය අපිට බලා ගන්න පුළුවන්කම තිබෙනවා. අපි ඒ සඳහා අවධානය යොමු කරන්න දැන් සූදානම් වෙනවා. මේ තියෙන ගැන කතන්දරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත නොවන තත්ත්වයක් ඇති වුවොත් සබරගමුව උතුරුමැද සහ නැගින්ද පළාත් සභා තුනේ ඡන්දය ලබන දෙසැම්බර් 9 වෙනි දින පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට සඳහන් කරනවා. ඒ එලෙස සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමේ සභාපති. එතකොට ඒ පළාත් සභා මැතිවරණයේ මොන ක්‍රමයට එයිද? අද දිවයින පත්තරේ ප්‍රධාන ශ්‍රීෂ පාඨයට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම්. ඉදිරි මැතිවරණ කොට්ටාස ක්‍රමයට ජනපති කියන්නේ. රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත් ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහාද මනාප ඡන්ද ක්‍රමයේ වෙනුවට කොට්ටාස ක්‍රමයේ හඳුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ඔන්න ඉදිරි මැතිවරණ කොට්ටාස ක්‍රමයට කියලා ජනපති සඳහන් කරද්දී අපි යනවා මහින්ද දේශප්‍රිය මහතාගේ කතාවක් බලන්න මව්බිම් පත්තරේට. ඡන්ද ක්‍රමයේ වෙනස ගැන මහින්ද දේශප්‍රිය නිලධාරීන්ට කරුණු පහදයි. ජේටි ද සිල්වා දයා පෙරේරත් එක්කයි ලියන්. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම කේවල සහ සමානුපාතික සම්මිශ්‍රණ ඡන්දයක් බැවින් එම ඡන්ද ක්‍රමය පිළිබඳ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට සහ නිලධාරීන්ට පැහැදිලි කළ යුතුව ඇතැයි මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මව්බිම් පත්තරයට කළ සඳහන් කිරීමක් මෙන්න ඔබට බලා ගන්න පුළුවන්කම තිබෙනවා. වැඩේ කියන්නේ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විවිධ ප්‍රකාශ කරමින් විවිධ අවස්ථාවන්හිදී කතිකාවට ලක්වන්නේ. ඔහු මැතිවරණ කොමිසමේ සභාපති ගැන කතාවක් කළානේ. මැතිවරණ කොමසාරිස්තුමා ස්වාධීනයි, එතුමන් කැමති මනාප ක්‍රමයටයි. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියන්නේ විමුක්ති සංජය එලියන්. මැතිවරණ කොමසාරිස්තුමත් වැඩියෙන් මනාප ක්‍රමයට වගේ අපිට මුකුත් කියන්නත් බෑ. එතුමා ස්වාධීනයිනේ. මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හාලියැල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී සදහන් කිරීමක් කරනවා. දැන් බලමුද මොනවද ඩිලාන් පෙරේරා මේ කියන්නේ කියලා. 20 වෙනි සංශෝධනය ගේන්න හැදුවේ අපි ලංකාවේ සෑම පළාත් සභා මැතිවරණයකමත් මනාප ඡන්ද ක්‍රමයේ නැතුව කොට්ටාස ක්‍රමයේ ගේන්න. ඒක අපේ පරමාර්ථය. නැත්නම් කල්දැමීම නෙවෙයි. කොට්ටාස ක්‍රමයේ කියනකොට චිත්තක් තල් යනවා. දැන් මට පේනවා රටේ මැතිවරණ කොමසාරිස්තුමත් වැඩියෙන් මනාප ක්‍රමයට වගේ. අපිට මුකුත් කියන්නත් බෑ. එතුමාට එතුමා ස්වාධීනයිනේ. හැබැයි ස්වාධීනද මොන දීනද මම දන්නේ නැහැ. එතුමා ඊයේ කිව්වා මම ජනවාරි 6ට පළාත් පාලන ඡන්දේ දැම්මේ මනාප ඡන්ද ක්‍රමයට මට සබරගමුවේ උතුරු මැදේ
නැගිටලා කරන්න ඕන හින්දා කියලා. එතකොට නිකන් මට හිතුණ දෙයනේ ස්වාධීනකම නිකන් බේරෙනවද කියලා. ස්වාධීන කෙනෙක් කොහොමද පළාත් සභා මනාප ඡන්ද ක්‍රමයේ ඉස්සරහට ගන්නේ? පළාත් පාලන රටේම තියෙන ඡන්ද ක්‍රම පස්සට දාලා මුත් කියන්න බෑ ස්වාධීනයි. මේ රටේ අද මේ වෙනකොට මනාප ඡන්ද ක්‍රමයේ නැති කරලා කොට්ටාසකින් 60%ක් සහ සමානුපාතික නියෝජිත 40% තෝරගන්නා වූ ඒ හොඳ ක්‍රමය පළාත් සභාවට ගේන්න හදනකොට මනාප ඡන්ද ක්‍රමයට කෙලින්නට කොහේ හරි කුමන්ත්‍රණයක් ස්වාධීනව ක්‍රියාත්මක වෙනවාද කියන සැකයක් මතුවලා තිබෙනවා. ඒ ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් තවත් සටහන් කීපයකට අපි දැන් අවධානය යොමු කරමු. දිවයින පත්තරේ ලියනවා ජීවන වියදම ගැන අද මාධ්‍ය නිහඬයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් වාර්තාව නෝමන් පලිහවඩනගෙන්. වාර්තා කරන ආකාරය බලන්නයි දැන් අපිට අපි සූදානම් වෙන්නේ. අද සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදම් පිළිබඳ මාධ්‍යයෙන් හඬක් නගන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට ඊයේ සඳහන් කළ පුවතක් අද පත්තරේ වාර්තා කර තිබෙන ආකාරයක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා කිව්වලු ජීවන වියදම ගැන අද මාධ්‍ය නිහඬයි කියලා. මේ අතරේ සරත් වීරසේකර ඇතුළු 6 දෙනෙක්ගෙන් ජිනීවා යෝජනාවට අභියෝග. කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට ලියන. ජිනීවා යෝජනාව අභියෝගයට ලක් කරමින් රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ 6 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමති මේ පුවත අද පත්තරේ වාර්තා කළ තියෙන ආකාරය තමයි මෙලෙස බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ අද රිවිර පත්තරේ ලියනවා ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නදීක දයා බණ්ඩාරගේ සටහන. ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කොට මෙරට පාර්ලිමේන්තුවට ඒ ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සහ සෙනෙට් සාමාජිකයන් කීප දෙනෙකු පැවසූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියනවා කියලා ඔන්න දාලා තියෙනවා. මොකද බැලුවේ ඒක ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා දාලා තියෙනවා. දැන් අපි ලංකාදීපයට හැරෙනවා. ජනපති අද උදේ නිව්යෝක් නුවරට අජන්ත කුමාර ඇතුළු පිරිසක් ලියන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන වාර්ෂික සැසිවාරය ඇමතීම සඳහා ඊයේ දහවල් දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7ට පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ජෝන් F. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට නියමිතයි. උදෑසන 7ට පමණ කියලා දාලා තියෙන ලංකා වේලාවෙන් තවත් එතකොට විනාඩි කිහිපයක් ඉතුරු තිබෙන්නේ. එහි සූදානම් පිළිබඳව සුදේව හෙට්ටිආරච්චි තබන වාර්තාව අපි බලමු. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 10:35ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇමරිකාව බලා පිටත් වුණා. එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත් වුණු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන ඇමරිකාවේ ජෝන් F. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නිව්යෝර්ක් නුවරට ළඟා වීමට නියමිතයි. එලෙස පැමිණෙන ජනාධිපතිවරයා 19 වෙනිදා මා පසුපසින් දිස්වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය තුල ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භයට සහභාගී වන අතරම එදින සවසම අතිගරු ජනාධිපතිවරයා එම සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. මේ සියලු තොරතුරු ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට වාර්තා කරන්නට අප සූදානම්. මම සුදේව හෙට්ටිආරච්චි ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට සිට. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ අමතන 3 වන අවස්ථාව මෙයයි. ඒ නිව්යෝර්ක් නුවර සූදානම් පිළිබඳව වාර්තාව තවත් සටහන් කීපයකට යමු. මෙන්න තවත් ශල්‍ය කර්මයක් පිළිබඳව කතන්දරයක්. තුන් හැවිරිදි දරුවාගේ හිසට ගිය උණ්ඩේ ඉවත් කරයි මහනුවර චමිල් වාර්තා කරන්නේ. පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලේදී සාර්ථක සත්කමක්. තුන් හැවිරිදි දරුවෙක්ගේ හිසට වෙඩි වැදීමෙන් ඇති වූ ඇතුළු උණ්ඩයක් පෙරාදිනිය සිරිමාව බණ්ඩාරනායක විශේෂිත ළමා රුහලේදී කරන ලද සැත්කමකින් සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේරත් මහතා සඳහන් කිරීමක් කරනවා. වායු රයිෆලයෙන් හිසට ඇතුළු උණ්ඩේ තමයි අර වම් පැත්තේ කළු ගුලියක් වගේ ඔබට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැක්කද? ඒ උණ්ඩේ අයින් කළා. සැත්කම සාර්ථකයි. ඒ අතරේ ලංකාදීපේම ලියනවා ගංජා වැටලීමකට ගිය වැලියෝය පොලිසිය 7 දිනකට පහර දීලා කාන්තාවක්
ඇතුළු කාන්තාවන් 3 දිනක ඇතුළු 18ක් අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න සහ මඩුකන්දේ සිතුම් ලියන් මඩ්‍රැව් වැටලීමක් සඳහා ගිය වැලියෝය පොලිසිය නිලධාරීන් 3 දිනෙකුට සහ පොලිස් ජීප් රථයකට පහර දී අලාභානි සිදු කළ බව කියන කාන්තාවන් 3 දිනක ඇතුළු 18 දිනක් වැලියෝය පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් ජනකපුර ප්‍රදේශයේදී ඊ යාලුවෙම අත්අඩංගුවට ගත් පුත්තයි අද ඔබට ලංකාදීප පත්තරෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ බැදුම්කර කොමිසම පැත්තෙන් ඇහුණු කතාවක් අද ඔබ දන්නවා මේ කතාව දැන්ටමත් අද සෞන්දර්ය නිසා ඊයේ පෙරේදා සෙන්සුරාද එරිදා නිසා පත්තරයක් ප්‍රධාන ශීර්ෂ පාඨයටම අරගෙන ඇවිල්ලා තියෙනවා. පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගමෙන් 2016 දී ප්‍රධාන විධායක කසුන්ට කෝටි 10ක බෝනස් බුද්ධිමාල් රුබේරු ලියන්. පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගම පසුගිය 2016 වසරේදීම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේ සෙවීම සඳහා පත් කළ බැඳුම්කර කොමිසමේදී හෙළිවුණක් කියලා දාලා තියෙන ආකාරයයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගමෙන් සන්තෝෂම් ලබන ලිටල් ජෝන්ලා වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳ විමසූ අවස්ථාවේදී පසුගිය 2016 වසරේදී කසුන් පලිසේනට රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඒ බව පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බැඳුම්කර කොමිසම හමුවේ පිළිගන්නවා. කොහේ මොන සල්ලිද එතකොට මේ ප්‍රශ්නාර්ථය මං ඉතුරු කරන්නේ ප්‍රධාන විධායක කසුන්ට කෝටි 10ක බෝනස් පර්පිචුවල් ට්‍රෙසරිස් සමාගමෙන් 2016 දී කියලා ඔන්න දාලා තියෙනවා. ඒ අතරේ මෞබිම් පත්තරේ තබන සටහනකට අපි දැන් හැරෙනවා. ඒකත් බැඳුම් කරේ ගැන බැඳුම් කර හොරුන්ට වහාම නීතියෙන් දඬුවම් දිය යුතුයි බන්දුල ගුණවර්ධන කියන්නේ ලක්ෂ්මී ජයකොඩි ඉලියන්නේ. ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ග ගැන ඊට වක්කී උත්තන්ට දඬුවම් ලබා දීමට පියවර ගත යුතු බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා. ඒ බැඳුම් කරේ මේ කෙටි විරාමය. වැලිකඩ ගැටුම පිළිබඳව ඒ 2012 වසරේ සිද්ධියක් අවුරුදු 5කට පෙර ආතුව ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට යෑම ගැන මේ දවස්වල ඒ ගැන කතා වෙනවානේ. ප්‍රශ්න කරන්නට තව යෑමක් ගැන මෞබිම් පත්තරේ අද පළ කරන වාර්තාව දැන් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. වැලිකඩ ගැටුම රාජ්‍ය නිලධාරීන් සිය දෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න CID සරසෙයි කියලායි චාමර අමරසූරිය පත්තරේට වාර්තා වර්ගෙන ආකාරය බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ අතරේ අද දවසේදී පත්තරේ වාර්තාවක් දානවා ඉල්ලපු වාර්තා කීපයක් පිළිබඳව සිද්ධි තුනක්. ඔබ දන්නවා මේ සිද්ධි තුන. සිද්ධීන් තුනක් ගැන රාජිත වහාම වාර්තාවක් ඉල්ලයි. මතුගම වසන්තයි සටහන තබන්. මෙන්න සටහන මං කියවන්නම් මොනවද සිද්ධි තුන කියලා. හදිසි හෘදයාබාධයක් නිසා හිඟුරක්ගඩ රෝහලට ඇතුළත් කළ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය යෑම. රඹාව රජයේ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පාසල් සිසුවාට ප්‍රතිකාර නොකිරීම සහ මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියකට බැනවැදීම යන සිද්ධීන් තුන පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කිරීමක් කරනවා. ඔන්න සිද්ධීන් තුන. දැන් මෙතනදී කියනවා හදිසි හෘදයාබාධයක් නිසා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කරපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මියෑම ඔබට මතක ඇඳි. රඹෑව රජයේ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පාසල් සිසුවාට ප්‍රතිකාර නොකිරීම ඒ සිද්ධි දෙකම ඔබට හොඳ හැටි මතක ඇති. දැන් බ්‍රිතාන්‍ය සයිටම් එක අසාධු ලේඛන ගත කරානේ. ඒකට රටේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයේ බලාගන්න සූදානම් අද පත්තරෙන්. වෛද්‍ය සභාව සයිටම් නොපිළිගත් නිසා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවත් ප්‍රතික්ෂේප කළා. නිදර්ශනී වික්‍රමසිංහගේ සටහන. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් මාළඹේ සයිටම් ආයතනය පිළි නොගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවදීම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සෙනවත් මහතා සඳහන් කිරීමක් කරනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාරණා කීපයක්. ඊට පස්සේ මේ මතුවලා තියෙන තවත් සිද්ධියක් ගැන දැන් දැන් කතා කරන්න ගන්නවා. රෝහිංග්‍යා අනාථ ජනතාව බාර ගැනීමට තීරණය කරන්නේ ඇමති පාටලී කියන්නේ රුවන් කාශ්‍යපයි ලියන්.
රෝහින්ගයා අනාථ ජනතාව ශ්‍රී ලංකාවට බාර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය තීරණය කර නොමැති බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා සඳහන් කිරීමක් කරනවා. ඒ සරණාගත අය පිළිබඳව කාරණාවක් මතුවලා තිබෙනවා. මෙහි පැමිණීමක් ගැන එතකට බාර ගන්න සූදානමක් නැහැ කියලා අමාත්‍යවරයෙක් කියලා තිනු. තවදුරටත් ඒ ගැන කතා වෙනකොට ඊයේ තිබුණා උද්ඝෝෂණයක්. මේ තියෙන චාරූපේ අදාළ කාරණාව මියන්මාරයේ සිටින එම ජනතාව ලංකාවට පැමිණීම වළක්වන ලෙසට ඉල්ලා ඊයේ සංවිධානය කරන ලද විරෝධතාවය රොස්මිට් පටුමගේදී පැවැත් වූ ආකාරයයි චාරූපට නගා තිබෙන්නේ. දැන් අපි සූදානම් මේ සම්බන්ධ මේ සිද්ධියේ විරෝධතාවය ගැන වැඩිදුර වාර්තාවට යන්න. Facebook සමාජ වෙබ් අඩවිය ඔස්සේ සංවිධානය වූ පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කළේ කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ඉදිරිපිටින්. අනතුරු ඔවුන් පාගමනින් කොල්ලුපිටිය මන්සන්දිය දෙසට පැමිණියේ ඇමරිකානු තානාපති කාර්යාලයට සංදේශයක් බාර දීම සඳහායි. කෙසේ වෙතත් පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. පොලිසිය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් පස් දිනකට තානාපති කාර්යාලයට යෑමට අවසර හිමි වුණා. ඔවුන් නැවත පැමිණෙන තෙක් අනෙකුත් පිරිස එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයෙන් බස් රථයක් ගමන් කිරීමට පැමිණීමත් සමග කලාකාරී තත්ත්වයක් ඇති වුණා. පසුව පොලිසිය පැමිණ තත්ත්වය සමතේකට පත් කළා. අනතුරුව විරෝධතාකරුවන් මියන්මාර් තානාපති කාර්යාලයට ගොස් සංදේශයක් බාර දී තිබෙනවා. මෙතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ ප්‍රශ්නේදී අපි මියන්මාර්ට කරා නිතර යුතුයි උන්ට ගෞරව කරන්න ඕනි මුත්‍රයක් ඇටියට චෝදනා පත්‍රයක් අරගෙන මේ Facebook ජාලාවෙන් ප්‍රකාශ වෙලා තිබුණා මම කිව්වයි කියලා ලංකාවේ ඉඩම් මොනවද රොහින්ගා කණ්ඩායමට අපි බෙදලා දෙන්න ඕනේ. මේක නිකන් මිහිරුවක් නෙවෙයි මේක අන්තර්ජාතික මිහිරුවක්. මොකද රොහින්ගා වුණත් ලංකාවට එන්න පුළුවන්කමක් නැහැ. එහෙම එලෙස සඳහන් කරන අතරේදී අපි මෞබිමේ තවත් සටහනක් බලනවා. මැදිරිගිරියේ හේනක ගස්බෙණේකින් දඹරන් පිළිමයක් මතුවේ. පොළොන්නරුවේ බණ්ඩාර වාර්තා කරන්නේ. වනගත ප්‍රදේශයක ගස්බෙණේක සංගවා තිබූ දඹරන් යැයි සැක්කෙන්න බුදු පිළිමයක් මැදිරිගිරියේ මීගොල්ලෑව ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් පෙරේදා ගෙනවිත් පොලිසියට බාර දී ඇතැයි මැදිරිගිරියේ පොලිසිය කියනවා. මෙසේ ගෙනවිත් බාරදී ඇති බුදු පිළිමය සෙන්ටිමීටර 14ක් උස බද්ධ පර්යංකයෙන් වැඩි සිටින බුදු පිළිමයක් වෙන අතර බර කිලෝග්‍රෑම් 2ක් පමණ වෙනවා කියලත් දාලා තියෙන ආකාරය බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණාව මෞබිම් මතු කරන්නේ. ඊළඟට අපි හැරෙන්නේ තවත් කතන්දරයකටයි. මේ නියුත් ජමාත්‍ය රංජන් රාමනායකගේ ප්‍රකාශයක් බලන්න වාර්තාව උපුටා ගන්නේ රිවිර පත්තරෙන්. සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ කමිටු ආවේ කළු සල්ලි සුදු කරන්න. නියෝජ්‍ය අමති රංජන් රාමනායක කියන්නේ අකිලා නදීෂානි බණ්ඩාර වාර්තා කරන ආකාරය තමයි අපිට ඒ සමගින් බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. අදාළ කාරණාව වාර්තා කර තිබෙන ආකාරය එලෙස ඒ වාර්තා කරද්දී මෙන්න අස්ගිරි මහනායක වරකාගොඩ ඥානරත්න හාමුදුරුවන් පහුගිය දවසක කරපු ප්‍රකාශය බලන්න දිවයින පත්තරෙන්. සීවිකල් වෙච්ච සමහර ඇමතිවරු භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවා. භික්ෂූන් වහන්සේලා කියන්නේ අපේ මුර දේවතාව කියලයි අපි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මෑත කාලයේ සීවිකල් වෙච්ච සමහර ඇමතිවරු භික්ෂූන් වහන්සේලාට අපහාස වෙන විදිහට චීවරධාරීහු කියලා අපහාස කරනවා. රට හදන තැන තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඉතාම ගෞරවනීය ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඒකේ අද තත්ත්වය කොහොමද? උන්වහන්සේගේ අදහස් පළ කිරීම අද දිවයින පත්තරේ එලෙස වාර්තා කරනවා.
මෙතරේ ඒ ප්‍රකාශයන් සිදු කරපු අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන් තෙරෙහිව තැන තැන විරෝධතා මතුවන ආකාරය දක්නට ලැබෙනවා. ෆොන්සේකාට රංජන් තෙරෙහිව ත්‍රිකුණාමලයේ විරෝධතා ත්‍රිකුණාමලයේ සමන් වාර්තා කරන්නේ. චාරූප සහිත ඔබට බලා ගන්න පුළුවන්කම තිබෙනවා. විරෝධතාවයට පැමිණි භික්ෂූන් වහන්සේලා වම්පස චාරූපෙන් විරෝධතාකරුවන් රංජන් රාමනායකගේ මුහුණ ඇලවූ පඹයකට ගිනි තැබූ ආකාරයත් විරෝධතාවේ යෙදෙන පිරිසත් ඔබට අනිත් චාරූප වලින් බලා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ අපි කතා කරපු කාරණා කීපයටම දැන් යමු. මේ චීවරධාරීන් මට කියන්න එක මොනවද? පොලොන් කටා කියනවා, ගංජා කියනවා, ගොංජා කියනවා, මීහරකා කියනවා, ගොනා කියනවා, බයිස්කෝප් කාරයා කියනවා, ගස් වටේ දුවනවා කියනවා, පිරිමි ගණිකාව කියනවා. ඒක සිල්වත් භික්ෂුවක් පාවිච්චි කරන වචන නොවේ. මේ නිමිත්ත එන්නට ප්‍රමුඛුණේ වැලිකඩ සිර ගෙදර ඉදිරිපිට මම කතා කරපු හින්දා ඒකෙදි මම කිව්වේ සිල්වත් භික්ෂූන්ට මේක කරන්න එපා. දුස්සීල භික්ෂූන් කරාට කමන්නේ. ඒ කියන්නේ මේ වප්කාලේ යන්න තහනම් පිණ්ඩපාතේ. ඒක බුද්ධ ධර්මයේ තියෙනවා. අනිත් එක ගෞතම මහබුදුරන් වහන්සේ මං කියවල තියෙන විදියට අහන්නේ මසුරන් පොදිය දැක්කම ආනන්දය සර්පයා දුටුවාද කියලා අහනවා. දැන් මේ දුස්සීල චීවරධාරීන් සර්පයා පාත්‍රයට ගන්නවා, සර්පයා අල්ලනවා. අද දුස්සීල ස්වාමීන් වහන්සේ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගා පන්සල ඇතුලේ හදාගෙන ඉන්නවා. ඒකයි මම කිව්වේ සුළුතරයක් ඉන්නවා මුදලාලිලා කියලා. මුදලාලි දාන්නේ සරමද, ෂර්ට් එකද, සිවුරද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මුදල් ගනුදෙනු කරනවා නම් ලංකාවේ කියන්නේ කණක්කුපුල්ලේ. කණක්කුපුල්ලේ කියන්නේ මුදලාලි. මුදලාලි කියන්නේ කවුන්ටන්. මේවට භූමි තෙල් ගහපු ගැරන්ටි වගේ ඇවිස්සෙන්නේ මේ දේවල් කරපු අය. මෙතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හා අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශයන්ට එරෙහිව අද කන්තලේ ගන්තලාව ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුණා. නැගෙනහිර ජනායතින් සුරකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධාන කළ අතර එහිදී ඔවුන් දෙදෙනාගේ අනුරූප පුළුස්සනු ලැබුවා. යහපාලන ආණ්ඩුවට පිංසිද්දෙන්න ජනමතයක් නැති පාර්ලිමේන්තුවෙන් පරද්දපු සරත් පොන්සේකා කියන වෙල්විධානේ අපි කියනවා. ඒ වගේම කොන් රංජන් රාමනායක ඇමතිවරයාට කියනවා මේ රට බෞද්ධ රටක්, මේ රටේ පූජනීය වූ මහා සංඝරත්නයට කරන අපහාස වෙනුවෙන් උඹට ලබන මැතිවරණයේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව අසුන අහිමි වෙනවා. මෙතර අමාත්‍යරුන් දෙදෙනාගේ ප්‍රකාශයන්ට එරෙහිව දේශපාලනඥයින්ද අදහස් පළ කළා. අද රංජන් රාමනායක මහත්තයා එතුමා අද කතා කරන විලාසය එහෙම ගෞරවත් කතා කරන්නේ නැහැ. මං හිතන්නේ කිසිම අපේ මුස්ලිම් ජාතිකයෙක්වත් දෙමළ ජාතිකයෙක්වත් එහෙම කවදාවත් කතා කරන්නේ නැහැ. නමුත් බලන්න එතුමා කියන්නේ මේ චීවරදායකයා නේ. චීවරධාරියා කියලා තවත් වචනයක් කිව්වහම ඒ වචනේ මං කියන්නේ නැහැ. මොකද මට පෞසුද්ධි කරන්න මං කැමති නැහැ. ආ සරත් පොන්සේකාත් කියනවා. ඊට පස්සේ කියනවා සංඝ මුදලාල්ලා BMW වල බෙන්සල යනවා. මේ ආණ්ඩුව ඒකට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහනේ. අන්න ඒකයි තියෙන්නේ. මම ලැජ්ජා වෙනවා. කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ නායකයෝ විශේෂයෙන්ම රංජන් රාමනායක අමාත්‍යවරයා, සරත් පොන්සේකා අමාත්‍යවරයා, කවින්ද ජයවර්ධන අපේ මන්ත්‍රීතුමා මහා සංඝරත්නය හෙලා දැකලා ඒ ප්‍රකාශයන් කරද්දි ඒ වැරද්ද නිවැරදි කරන්න කිසිම වෙලාවක ආණ්ඩුවක් හැටියට කිව්වේ නැහැ. තමුන්ට යන්න එන්න වාහනයක් නැතුව ගියාම භික්ෂුන් වහන්සේලා වාහන පදිනෙක් ගැන, නඩුකාර හාමුදුරුවෝ වාහන පදිනෙක් ගැන, නීතිඥවරු වාහන පදිනෙක් ගැන, වෛරකරණෙක් ගැන පුදු වෙන දෙයක් නැහැ. යාට පදින වාහනයක් නැහැ. තිබිච්ච වාහනේ තිබ්බා. BMW 7 series කාර් එකක් ගියාලා ඒක විකුණලා පර්මිට් එකේ සල්ලි ටික අතර ගත්තා. ලක්ෂ 370 ගානකට වික්කේ. ඒ නිසා හොරු නෙමේ, මං කොල්ලකාරෝ නෙමේ, අපි හොරකම් කරේ නැහැ කියලා කියන මහත්තුරු ජනතාවගේ සල්ලි විකුණලා සාක්කුවේ දාගත්ත මහත්තුරු සුද්ධවන්තයෝ නෙමේ. පෞගේ ආණ්ඩුවේ මර්වින් සිල්වා කරපු වැඩ ඒ විදියටම මේ ආණ්ඩුව රංජන් රාමනායක ලව්ව ඉටු කරලා. අවාසනාවකට මේ පාර දෙන්නේ ශ්‍රී ලංකාවේ සભ્યත්වයට අවුරුදු 1000 ගානක් තිබ්බ උරුමයට. මේක රංජන් රාමනායකගේ තනියමනාවක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ මෙහෙවීම යටතේ කරන ප්‍රකාශ කියන එක ඉතා පැහැදිලි. අපි අමතක කරන්න හොඳ නැහැ, සංඝයා වහන්සේලා තමයි හැමදාම මේ රට ආරක්ෂා කරේ. ඒ සංඝයා වහන්සේලාට නරකට කතා කිරීම මම කවදාවත් අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම මොන තරහක් තිබුණත්, මොන ප්‍රශ්න තිබුණත් අපි සංඝයා වහන්සේලාට ගරු කරමින් ඒ අනුශාසනා එක තමයි මේ රට හදන්නේ. ඒ විවිධ අදහස් උත්පල වුණු ආකාරය අරුන්දික විපක්ෂයේ අසුනක් ඉල්ලයි සටහන නාලක සංජීවගෙන්. හෙට දිනේදී තමන්ට අසුන් ගැනීම සඳහා විපක්ෂයේ අසුනක් ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ සඳහන් කිරීමක් කළා. ආණ්ඩුව පෙරලන්න පුළුවන් හැමදේම කරනවා කියලාත් ඊයේ මාධ්‍යමයේදී ඔහු කියූ පුවත නාලක සංජීවම් වාර්තා කරන ආකාරයයි මේ. අදාළ මාධ්‍යමේ චාරූප වාර්තාවක් සමගිනුයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක අබද්දේ මාධ්‍ය හමුව පැත්තට ගිහින් එමු.
ඊ රාත්‍රියේ 6:30ට පමණ ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් මන්ත්‍රී කණ්ඩායමක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මුණ ගැසුණා. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ප්‍රතිඥාවක් දුන්නා. බ්‍රහස්පතින්දට මේ අතුරුදහන් වූවන්ගේ ප්‍රත්‍යක්ෂ සම්මත කර ගැනීම සඳහා වෙන යෝජනාව වළක්වාලීම සඳහා එතුමා අවශ්‍ය පියවර ගන්නොයි රටින් පිට වෙලා යන්න ප්‍රථම කිය. දෙවනුව පළාත් පාලන ආයතන පනතේ අවශ්‍ය සංශෝධන මොනවද කියන එක පිළිබඳ ලියවිල්ල ඉල්ලා සිටිය දලසලපිරුම මැතිතුමාගෙන් ඒ පිළිබඳව සලකා බලනවා කිය. සන්තෝෂ වෙනවා අද දවසේ ආණ්ඩු විරෝධී ප්‍රධාන පිළට එකතු වෙන්න ලැබීම. අද වෙනකොට මේ රටේ සිවිල් බලවේග පහත දාලා මිලිටරි ක්‍රමයට ආණ්ඩු ගෙනියામේ වැඩි පිළක් තමයි ක්‍රියාත්මකකින් පවතින්නේ. ඒක මේකට අපිට ඉඩ දෙන්න බෑ. අනිත් අයත් දැන් ලෑස්තිලා තියෙනවා විශේෂ සංශෝධනය ලබන විශ්වවිද්‍යාල පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණොත් ඒට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා විපක්ෂ ඉදගන්න. මුල ඉඳලම මේ ආණ්ඩුගේ සම්පූර්ණ වැරදි පාරක. කොළඹ කේන්ද්‍ර කරගත්ත සුළු පිරිසක් දැවැන්ත විදිහට මේ ආණ්ඩු විනාශක කරා ගිනිච්චා. මහා සංගරත්නයේ කවදාවත් මේ වගේ අපහාස වින්ද ආණ්ඩුවක් තිබෙන්නේ නෑ. අපි මේ தත්ත්වය මුල ඉඳලම පැහැදිලි කරා. ජනාධිපතිතුමාට කිව්වා, පාර්ලිමේන්තුව තුල කිව්වා, ජනමාධ්‍යට කිව්වා. කීමේ ප්‍රතිඵලය තමයි මේ අමාත්‍ය ධුරේ ඉවත් කරන්න හේතුව. ඉතින් ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තවදුරටත් රැඳෙනවා. අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින්. හැබැයි විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පෙරලන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. අත්‍තරම සතුටු වෙනවා. මම හැමදාමත් ධර්ම ස්ථාවරය තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්නවා කියන කාරණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්න එක මේ ආණ්ඩුව පෙරලන්න බාධාවක් කරනවා නම් ඒ විදිහට දේශපාලන දින්දුවක් ගන්නත් අපි බලාගෙන ඉන්නවා. එනවයි කිව්ව කණ්ඩායම. ප්‍රස්තාව බලාගෙන ඉන්නේ. අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන්. දයාසිරි ජයසේකර මහත්මයා පෞගේ දවසක ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා ආණ්ඩුව පෙරලන්න ටර්නින් පොයින්ට් එක නේද තමයි අපිත් ඉන්නේ. ඒගොල්ලන්ගේ පොයින්ට් එක ටර්න් වෙන දවසට ඒගොල්ලෝ එන්න බලාගෙන ඉන්නවා. අද සලකුණ සංවාදයේදී ඔබ හමුවට එන්නේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයයි. මේ කෙටි විරාමය. සමහරුන්ගේ වාසගම් ගොඩක් දිගයි. එතකොට දැන් අර ජාතික හැඳුනුම් පතේ සම්පූර්ණ නම ලියන්න ඕනෙන කොටසක සම්පූර්ණ නම තියෙන්න ඕනි. ඒක ලියා ගන්න බැරි වෙලා කරපු වැඩක් බලන්න බෞබි පත්තරේ දාලා තියෙනවා. වාසගම දිග නිසා මුල් අකුරු යොදා සිසුවෙකුට හැඳුනුම් පතක් නිකුත් කරලා ගල්ගමුවේ ආරෝෂණ වාර්තා කරන්නේ. නම කපලා තියෙනවා පේන නිසා. හැබැයි අර මොලින් දාලා තියෙනවා SR කියලා රවුම් කළා. ඒ කියන්නේ දිග වැඩිකමට ඒ විදිහට මුල් අකුරු දාලා මේක නිකුත් කළා කියලායි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ කෙනෙක් ගැන කතාවක් ඔහු සාම මිනිස්රුවරයෙක් වැඩේ කියන්නේ. බලන්න ඔහුගේ කතාව මවුබිම් පත්තරෙන්. අම්මයි තාත්තයි එක්ක තරහා වෙලා සිඟිත්තාට තෑගිදුන් පංචායුදය යළි ඉල්ලලා තෑගදුන් සාම මිනිස්සුරු පොලිසියට ඇවිල්ලා. මරයිනේ. අම්මයි තාත්තා එක්ක තරහා වෙලා තෑගිදුන්න පංචායුදය ආයිත් ඉල්ලනවලු පොඩි එකාට දීපු එක. අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ලංකාදීපේ වාර්තා කරන ආකාරය මේ. රටේ ප්‍රශ්න රටේ නීති යටතේ විසඳාගත හැකි. රණවිරුවන් කාටවත් ජාත්‍යන්තර උසාවි යන්නවත් නඩු දාන්නවත් ඉඩ තියන්නේ නැහැ. අගමැති පොල්පිති ගමදී කියන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණා කාරණා දෙකක් පිළිබඳව. මෙන්න. පක්ෂ සියල්ලම එකට එකතු වෙලා පාර්ලිමේන්තුවේ අයි බැලුවා මේ අනුපාත ක්‍රමයේ තියෙන සමහර අඩුපාඩුකම් හදාගන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සමහර කොට්ටාස තියෙනවා. කවුරුවත් නැහැ. කොයි පක්ෂෙන්වත් නැහැ. මම බලන්නේ දොඩංගස්ලන්ද පොල් ගහ වෙලවා ගරකට කොහෙන්වත් නැහැ. මේක පළාත් සභාවෙත් තියෙනවා. මේක ප්‍රාදේශීය සභාවලත් තියෙනවා. ඉතින් අපි බැලුවා මීට වඩා හොඳ අනුපාත ක්‍රමයකයි කේවල ක්‍රමයක් මිශ්‍ර කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි බැලුවේ නිව්සීලන්තේ ක්‍රමයට. 60% කේවල. ඒ කියන්නේ හැම කොට්ටාසෙම නියෝජනය වෙනවා. 40% අනුපාතෙන් දෙනවා. එතකොට කොට්ටාස වලින් තමන්ගේ සංඛ්‍යාව අඩු වුණොත් අනුපාතෙන් වැඩි කරගන්න. සාමාන්‍යයෙන් දිනන පක්ෂයට අනුපාතෙන් එච්චර හම්බෙන්නේ නැහැ. පෙරදෙන පක්ෂවලට වැඩියෙන් හම්බෙයි අනුපාත ක්‍රමවේදය. දැන් මේ ක්‍රමවේදය තමයි අපි ප්‍රාදේශීය සභා ඡන්දවලට ගේන්නේ. ඒ ක්‍රමයේම පාර්ලිමේන්තු පළාත් සභා හැම එකටම අපි ඒක යොදවනවා. දැන් යන්නේ විදේශ වාර්තාවලට. උපුටා ගන්නවා අද පත්‍රයේ විදේශ පිටු. ලන්ඩනයේ උමං දුම්රිය බෝම්බේ ගැන සෝදිසි කිරීම තවදුරටත්. උමං දුම්රිය බෝම්බේ හදිස්සේවා කටයුතුවල එදී සිටි අයට නොමිලේ පීසා මුහුණ පොහුණ පෙන්වීම ප්‍රතික්ෂේප කළ කාන්තාවක් බ්‍රසල්ස් ගුවන් තොටුපළෙන් හරවා යැවේ. මියගිය දැරියගේ ශරීර අවයව තවත් 8 දිනක ජීවත් කරවයි.
යද අද පත්තරෙන් නැහෙන විදේශ වාර්තා අතරේදී අද පත්තර ගණනාවක තියෙන ක්‍රීඩා වාර්තා වලටයි මේ යන්න සූදානම් වෙන්නේ බලමු මොනවද මේ වාර්තා කියලා මාලිග්ගගෙන් සැර කතාවක් ඉල්ලන තනතිරුව දෙන්නේ නැහැ සයිමන් විලි 100ක් ගහලත් නැහැ අසල විතාන වාර්තා කරන්නේ මෙන්න පෞගිය දවසක පැවති අර සමුළු අතරේදී මාලිග්ග කරපු අදහස් දැක්වීම අපි තරග කරන්න තනකොළ තියෙන විකට් එකක් ඉල්ලපුවාම ඒවා කපලා දානවා. අපි තනකොළ කපලා දැම්මේ ඇයි කියලා ඇහුවා. නමුත් මේවා උනේ වරක් දෙවරක් නෙවෙයි. මේ ගැන මම බලධාරීන්ට දැනුම් දුන්නා. නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. අපට අවශ්‍ය විදියට දේවල් වෙන්නේ නැති වුණාමයි ක්‍රීඩකයන්ගේ විශ්වාසය බිඳී යන්නේ. යයි මාලිංග පවසද්දී ක්‍රිකට් වලට වක්‍යතු සීලම ලොකු තැන්. ඒ කතාවට සවන් දීගෙන හිටියා. පුහුණුකරුවන් තෝරා ගැනීම පිළිබඳවද මාලිංග ඉඟියක් පළ කළා. අපිට පුහුණුකරුවන් ගොඩක් ඉන්නවා. නමුත් අපිට සුදුසු පුහුණුකරුවන් ඉන්නවද කියලා අපෙන් අහන්න ඕනේ. තවදුරටත් මාලිංග කියපු කතා වාර්තා කරනවා. දක්ෂතා ඉහළ දැමීමේ කළමනාකරුවෙක් ඉන්නවා සයිමන් විලි කියලා. ඔහු පළොම් පෙළ ක්‍රීඩා කරලා තියෙන්නේ තරග 16යි. අපිට හොඳ පළපුරුද්දක් නැති පුහුණුකරුවෙකු සමග අපේ ක්‍රිකට් අනාගතයේ කුමක් වේවිද යන්න මාලිංගගේ ප්‍රශ්නය විය. එතකොට මෙහෙමත් දාලා තියෙන ආකාරය දක්නට ලැබෙනවා. ඔහු පළොම් පෙළ තරඟවලදී ඒ කියන්නේ සයිමන් විලි ලකුණු 100කටත් අඩුවෙන් ගහලා තියෙන්නේ. මේක විශාල අත්තරද්දක්. ඒ වගේම ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩකෙක් එළියට ගියාම පුහුණු වීම කරලා ඇතුළට එන්න ක්‍රමවේදයක් නැහැ කියලා කිව්වා කියලාත් පත්තරේ දාලා තියෙන ආකාරයයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධවයි. මේ අතරේ අර තරඟ පාවාදීමේ පරීක්ෂණ වාර්තාවක් එනවා. ඒ ගැන පත්තර දාද්දි ඒ පිළිබඳවත් කතිකාවක් යනවා. බලන්න දිවයින ක්‍රීඩා පිටුව. තරඟ පාවාදීමේ පරීක්ෂණ වාර්තාවෙන් චාමර සිල්වා හසන්ත ප්‍රනාන්දු සහ චරිත බුද්ධිකට ක්‍රිකට් තහනමක්. එහෙම ඒ තහනමෙද්දි මෙන්න බලන්න චාමර සිල්වා අවංක ක්‍රීඩකයෙක් සත්‍ය එළිවෙයි මහේල කියනවා. චාමර සිල්වාට ලබා දුන් වසර දෙකක තරඟ තහනම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය අප්‍රසාදය පළ කර සිටිනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල සඳහන් කර ඇත්තේ මේ තහනම නිලධාරීන්ට ලබා නොදීම ගැන තමා පුදුමයට පත්වන බවයි. ඒක කොහොමද? චාමර සිල්වාට ඒ තරඟ තහනමක් දෙනවා නිලධාරීන්ට. ඒ තහනම නිලධාරීන්ට නොදීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මහේල ජයවර්ධන පුදුමයට පත් වෙනවා. ඒ පුදුමය තවදුරටත් දිගහැරෙනවා අද පත්තරේ වාර්තාව දැක්කම. බලන්න ක්‍රීඩකයන්ට තරඟ තහනම් නිලධාරීන්ට ප්‍රශ්නයක් නැහැ. ගෙදර සිටි චාමර සිල්වාට වසර දෙකක් අනිකුත් ක්‍රීඩකයන්ට වසරක් ක්‍රිකට් තහනම් කියලා දානවා. ක්‍රීඩකයන්ට තරඟ තහනම් නිලධාරීන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මේ? අපි සවිස්තර වාර්තාවකුත් බලමු. පනදුරු ක්‍රීඩා සමාජයේ සහ කලුතර කයවර්ධන කව අතර පැවති තෙදින ක්‍රිකට් තරඟයේ සැක සහිත සිදුවීම් වාර්තා වුණේ පසුගිය ජනවාරි 25 වෙනිදා ක්‍රියාත්මක වූ තුන්වන සහ අවසන් දිනය තුලදී. එදින ක්‍රීඩා කිරුණු පන්දුවාර 60යි පන්දු 4ක් තුල ඉනිම 3කට අදාළව ලකුණු 607ක් සහ කඩුලු 23ක් වාර්තා වුණා. පානදුර කණ්ඩායමට ජය හිමි කර දෙමින් සටහන් වූ මෙම අසාමාන්‍ය ලකුණු පූර්වයේ ප්‍රතිඵලයක් ලෙස පානදුර ක්‍රීඩා සමාජයට ප්‍රීමියර් ලීග් ඒ කාණ්ඩයට උසස් වීමක් ලබන්නටත් කළුතර කයවර්ධන කවයට සරා කුසලාන තරඟාවලිය තෙක් පහතට වැටීමෙන් ගැලවෙන්නටත් හැකියාව ලැබුණා. මෙම සැක සහිත සිදුවීම පිළිබඳ මාධ්‍ය මගින් පවා අනාවරණ වීමත් සමග ඒ පිළිබඳ සුව බලන්නට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ තීරණ ඊයේ මාධ්‍යට නිකුත් කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී සංශෝධන සහිතව අනුමත කිරීමෙන් පසුවයි. ඒ අනුව අදාළ තරඟයේ ප්‍රතිඵලයේ බල ශූන්‍ය කිරීමට සහ තරඟාවලියේ ලකුණු වගුව ඒ අනුව වෙනස් කිරීමටත් චුදිත ක්‍රීඩා සමාජවලින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ දඩ මුදලක් සහ තරඟ ගාස්තුව අය කර ගැනීමටත් තීරණය වී තිබෙනවා. එමෙන්ම මෙම කණ්ඩායම් දෙකේ නායකත්වයේ දරුව මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන ක්‍රීඩකයන්ට වසර දෙකක ක්‍රීඩා තහනමක් පැනවීමටත් අනිකුත් සියලු චුදිත ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට වසරක ක්‍රීඩා තහනමක් පැනවීමටත් ඒ අනුමැතිය හිමි වුණා. ඊට අමතරව අදාළ තරඟයේ නිලධාරීන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමටද නියමිතයි. කෙසේ වෙතත් මෙම තීරණය අතිශයින් අසාධාරණ කැකිල්ලේ නඩු තීන්දුවක් බව ක්‍රිකට් ක්‍රීඩාවේ තතු දත් පිරිස් පෙන්වා දෙනවා. මෙම සිදුවීම වාර්තා වූ දිනේ ක්‍රීඩාංගණයට හෝ නොපැමිණි චාමර සිල්වා මෙම විනය විරෝධී ක්‍රියාවට සහය දැක්වීම ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්ට කිසිසේත් සිදු කළ නොහැකි බව පෙන්වා දුන්නා. ඔහු සිදු කළ එකම වරද වන්නේ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි නොකිරීම පමණයි. එසේ තිබේදීත් ඔහුට වසර දෙකක ක්‍රීඩා තහනමක් පැනවීම කෙතරම් සාධාරණද? එමෙන්ම මෙවන් අතිශය සංවිධානාත්මක වරදක් ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ගේ අනුදැනුමින් තොරව කිසිසේත්ම සිදුවිය නොහැක්කක්. ඊට උඩගිරි දුන් නිලධාරීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දී ඇති දඬුවම් කවරේද? ක්‍රීඩා සමාජ ඉහළ නිලධාරීන්ගේ පීඩනය හමුවේ බොහෝ ක්‍රීඩකයන් ගිරේට හසු වූ පුවක් ගෙඩි තත්ත්වයට පත්වනවා. ඒසිය ජීවිකාව වන ක්‍රීඩා කිරීම රැකගන්නවාද? එසේත් නැතිනම් අකමැත්තෙන් හෝ නොමනා යෝජනාවන්ට එකඟ වනවාද යන දෙගිඩියාව හේතුවෙන්?
මෙවන් තත්ත්වයක් යටතේ මෙවැනි නීති විරෝධී අකටයුතුකම් කාලේ වැලිතලාවෙන් වැසී යනවා. තත්ත්වය එසේ තිබියදී අදාළ ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නොකරන්නේ අදාළ ක්‍රීඩා සමාජ දෙකේම ප්‍රබලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සමාජිකයන් වීම හේතුවෙන්ද. එසේත් නැතිනම් එළඹෙන ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා සමාජ දෙකක ඡන්ද අහිමි කර ගැනීමට නොහැකි නිසාද? හැබෑවටම මොකද්ද හේතු කාරණාව? ක්‍රීඩකයන්ට එහෙම තහනම් කරද්දී එතකොට නිලධාරීන් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයේ බරපතල විදිහට මතුවද්දී පෞගේ දවසක ඇමති අර්ජුන කර ප්‍රකාශය අද මහුබිම් පත්තරේ වාර්තා කළා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වන්නට පෙර වහා පියවර ගන්න ඇමති අර්ජුන ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටී කියලා වාර්තාව පළ කරනවා අද මහුබිම් පත්තරේ. මේ කෙටි විරාමයක්. කාන්තාවන් දෙදෙනෙක් මහත්තුරු ගැන කරන කතාබහකින් අද කාටුන් පෙළ ආරම්භ කරමු. මෞබිම් පත්තරෙන් එම්.ඩි. වීරරත්නගේ කාටුන් එකක්. එක් කාන්තාවක් ඇවිල්ලා අනිත් කාන්තාවට කියනවා, මොනවා ඔයාගේ මහත්තයා කවදාවත් බීලා ගෙදර ඇවිල්ලා නැහැ, ඔයා හරි වාසනාවන්ත අයියානේ. මෙන්න උත්තරේ, ඔව්වානේ එයා බීපු දවසට ගෙදර එන්නේ නැහැ, ඉන්නේ කානුවල. එහෙම කතාවක්. මේ අතරේ දැන් කවියක් ලියලා තියෙනවා ලංකාදීපේ මේ කාටුන් අතර එක ගන්න හදන්නේ. කාටුන් ශිල්පීන් ගැනද කොහෙද කියවෙන්නේ? තලන්ගේ අනේද කියන්නේ බලන්න. යහපත් සිතින් රජයෙන් සිදු කෙරෙන වැඩ, අගයමු ඊට තවරන්නට නොයමු මඩ. රජයේ වැරදි දුටුවත් අපි නගමු හඬ, දෙන්නෙමු පහර සංගවන්නට නොදෙමු ඉඩ. ඒක හොඳයි නේ. ඔද තිබ්බත් ඒක කියනවා, නරකනම් එකටත් ගානවා කියලා තමයි දාලා තියෙන්නේ. තිස්ස හේවා වෙස්සගේ hina වැස්ස ලංකාදීපේන්. කවුද කෙනෙක් මේ ඉන්නේ ඇටි බලන්න. වල්ගේ අතින් අල්ලගෙන හිර කරගෙනද කොහෙද කියනවා තිස්ස අංකල්ට. එංගලන්තයේ වෛද්‍ය සභාව සයිටම් එක නොපිළගන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ නිවේදනය නිසායි කියලා කියන ආකාරය අර බලන්න. දෙක්කද මේ යන්නේ දිවයිනට. ජාන්ත ජාරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මේ සාහිත්‍ය මාසෙ හින්දා දේශපාලකියොත් මේ දවස්වල හොඳට පොත් කියවනවා ඇති නේද ඉස්කෝල මහත්තයෝ? කියවනවට වඩා ඒගොල්ලෝ කරන්නේ අපිට පොත් පෙරලන එකනේ බං කියලායි කියන්නේ. පොත් පෙරලන එකලු කරන්නේ සාහිත්‍ය මාසේ නම් සැප්තැම්බර්. එතකොට දේශපාලඥයන්ට පොත් පෙරලන්නට නම් කාලවකවානුවක් නෑ නේද? දැන් යන්න හදන්නේ ආයෙත් දිවයිනටමයි බලන්නේ සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුන් එක. යාළුව දෙන්නක් කතාව. චීන සමාගමකින් ඇමති පුතෙක් ඩොලර් මිලියන 2ක් මාරු කළා. ඇමති පුතාලට ඕනෑම දෙයක් කරලා මාරු නැහැ නේ කියලායි අනිත් යාළුවා දත්මිටි කන ගමන් කියන්නේ. කොහොමද? රිවිර අසං ගෙඳුනිල්ගේ තිරස් කාටුන් එක මෙන්න බලන්න. කෝප් කමිටුව යළි නැගිටි පුවතක්. මධ්‍යම අධිවේගී මාර්ගයයි මේලාගෙන එලාගෙන එලාගෙන යන්නේ. ලක්ෂ්මන් කිරියල්ල බලන්න පිටිපස්සෙන් වෙලාගෙන 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 එන්නේ කවුද? කෝප් එකයි කැමරාව දාලා අර හොයාගෙන එන්නේ. මේ ලංකාදීපේ දාසහ පලානගේ ස්වාරිස් ඇමති පාටලි ඇවිල්ලා කියනවා ස්වාරිස්ට, මගේ අමාත්‍යංශයට තවම රුපියලක්වත් දීලා නෑ බං. බයවෙච්ච පාරේ ස්වාරිසානවා සෑරුත් කැටයක් ගන්නද හදන්නේ කියලා. කොහොමද එතනත් කැටයක් අරගෙන ආව? මේ දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා කාට ඔන්න එක. බෙම්පියා අහනවා, ඔන්න චාලි අයියේ ඉන්දියාවට බුලට් ට්‍රේන් එනවා නේද කියලා. එතකොට චාලි අයිය කියනවා, අපිටත් ඔය එන්නේ බුලට් බදු. ඉන්දියාවට බුලට් ට්‍රේන්, මෙහෙට බුලට් බදු කියලායි චාලි අයියා පොඩි කාට කියන්නේ. මේ අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටෝ දෙන්නගේ කතාව. ජලගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් එකෙන් ප්‍රතික්ෂේප කළා බං. ඒක දෙපැත්තකට හොඳයි. එක ජනතාවට, දෙක නිතරම නාගන්න පොලිටික්කන්ට. නිතරම නාගැනීමක් ගැන කතා කරද්දි මේ මොකද්ද බලන්න? දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක බලන්න. මේ ඉන්නේ කවුද? සරත් පොන්සේක වගේ නේද පේන්නේ? අගමැත්තුමා එතනට ගිහිල්ලා කියනවා, කට නිසා ඉතිරි ටික කියන්නේ පෙන්නනවා අර බලන්න මාළු අනහින ආකාරය. ඒක ඇඳලම පෙන්නනවා. මේ
මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එකක්. පළාත් පාලන ඡන්දයේ ජනවාරි මේ ප්‍රවෘත්ති අහලා අගමැතිතුමා එනවා හිටපු ජනාධිපතිතුමා හමු වෙන්න. ඇවිල්ලා අහනවා ප්‍රාදේශීය සභාවටත් ඉල්ලමුද කියලා. ඊළඟට යන්න හදන්නේ මෞබිමට එම්.ඩී. වීරරත්නගේ මර්සිපාලයි බලන්න. සියා කියනවා අරුන්දික ප්‍රනාන්දු කියනවා එයා ආණ්ඩුවේ හිටියට සත පහක් අම්බ කළා නැතිලු. පොඩි එකා මර්සිපාල කියනවා අපරාධි ඔච්චරකල් පුල් ගෑවද කියලා. අරුන්දික ගැනමයි මේ අවසන් කාටුන් දෙක ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදා. අරුන්දික 20ට විරුද්ධවලු ඡන්දය දෙන්නේ. එතකොට සරදම්ම අහනවා අගමැතිකම දුන්නොත්? ආයෙත් ආණ්ඩුවට එන්නේ අගමැතිකම දුන්නොත් පමණක් කියලානේ කිව්වේ. මොකද්ද පත්තරේක තිබුණා ඊයේ අපි උපුටා ගත්තා අවසාන කාටුන් එකත් ඒකට සම්බන්ධයි. ලංකාදීපයේ දාසගේ කාටුන් එක. මෙන්න අරුන්දික කියනවා ආයෙමත් ආණ්ඩුවට යන්නේ අගමැතිකම දෙනවා නම් විතරයි කියලා. එතනින් යනවා නිශාන්ත මුතුහෙට්ටිගම. හැරිලා කල්පනා කරනවා අහනවා යමුද මගේ මොළේ පරීක්ෂා කරපු තැනට. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.